අයබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා අපේ අම්මා channel එකේ අලුත්ම වටිනා video නරඹන්න subscribe button එක press කරලා ඒ ළඟ තියෙන පුංචි bell එකත් press කරන්න උලුඳු ඇටයි හාල් ඇටයි අඹරන්න නැතුව උලුඳු පිටිවලනුයි හාල් පිටිවලනුයි අද මම තෝසේ හදනවා කීප දෙනෙක් මගෙන් කඩේ තියෙන පිටි පැකට් වලින් තෝසේ හදන්න ඇති කියලා දෙන්න කියලා අහලා තිබුණා ඒ නිසා මම අද AI ගේ ඉල්ලීම ඉටු කරනවා තුන පහයි කුණන කඩවල් වල මේ පිටි වර්ග දෙකම ලූස් ගන්න තිනවා ඒ වලිනුත් හදා ගන්න පුළුවන් පැකට් ගන්නව නම් පරණ වෙච්ච පිටි ගන්නේ නැතිව දිනේ බලලා ගන්න උලුඳු පිටි ග්‍රෑම් 200යි හාල් පිටි ග්‍රෑම් 200යි ඒ දෙකම දාලා හොඳට කලවම් කරගන්නවා ඊළඟට මම බ්ලෙන්ඩර් එකේ දාලා මේවා බ්ලෙන්ඩ් කරගන්නවා මෙන්න මේ බ්ලේඩ් එක තමයි අවශ්‍ය වෙන්නේ බ්ලෙන්ඩර් එක නැතුව හදන හැටි කියලා දෙන්නම් ඉස්සෙල්ලම වතුර කෝප්පයක් මේ වගේ වක් කරන ගමන් අතින් නොනවත්වා අනන්න ඊට පස්සේ ආයෙත් වතුර ටික ටික දදා හොඳට මේ වගේ උකු වෙනකන් අනාගන්න බ්ලෙන්ඩර් එකක් නැත්තම් මෙන්න මේ වැඩේ කරන්න පිනේරයක් අරගෙන ඒකට මෙහෙම ටික ටික දාලා අතින් මේ වගේ තද කරන්න. තද කරනකොට කැට ටික ගිහිල්ලා මෙන්න මේ වගේ පල්ප් එකක් වගේ හොඳට පිටිවිලා එනවා. හරිනේ බ්ලෙන්ඩර් එක නැති අයට මේ වගේ කරගන්න පුළුවන්. දැන් ඉතින් මම බ්ලෙන්ඩර් එකට මෙන්න මේ වගේ ටික ටික දානවා. ඊළඟට ඒකේ කැට ටික ගිහිල්ලා පිටි වෙනකන් මේ ගානට අඹර ගන්නවා. මේ විදිහට සේරම අඹර ගන්න ඕනේ අන්තිම ටිකත් මේ වගේ හොදලා අරගෙන බ්ලෙන්ඩ් කරලා සාස්පානෙට දාගන්නවා ඊළඟට මේ වගේ කලවම් කරලා උලුහල් තෙඳි කාලක් දාගන්නවා පිටිවල සීනි ගතිය තියෙනවා ඒ නිසා උලුහල් එකතු කරන්න ඕනේ දැන් මේ වගේ පැය 7ක් 8ක් වහලා තියෙනවා උදේට කන්න ඕනේ නම් රැට හදලා තියන්න. දැන් මේ පවුෙන්ද උදේ මේ බලන්න ඊයේ රැ දැම්මට වඩා උක්ගතිය හොඳටම වැඩි. දැන් මේකට අපි වතුර එකතු කරගෙන තව දියාරු කරගන්න ඕනේ. ඊට කලින් මම ලුණු තේ හැඳි භාගයක් එකතු කරනවා. ඊළඟට බේකින් සෝඩා කාලට චුට්ටක් අඩුවෙන් දාලා මේ වගේ හොඳට කලවම් කරනවා. දැන් විනාඩි 10ක් මෙහෙම තියෙනවා. ඒ අතරේ මම තල තෙල් ටිකක් මේ විදියට දාගන්නවා ඒකට අපතේ හැඳි කාලයි සූදුරු තේ හැඳි කාලයි පෙරුම් කායන් තේ හැඳි කාලයි කපාගත්තු කරපිංචාහුරකුයි පොඩියට කපාගත්තු බීලුණු භාගිකුයි දාලා හොඳට කලවම් කරලා තෙලෙන් තැඹ ගන්නවා දැන් මේක තැඹීගෙන එනකොට ලිප් ඕෆ් කරලා නිමෙන්න තියෙනවා දැන් මේක නිමුණට පස්සේ කොටසක් කරගෙන පිටි මිශ්‍රණයට දාගන්නවා ඉතුරු කොටස තෝසේ සම්බෝලේ ටෙම්පරාදු කරගන්න තියාගන්නවා දැන් අපේ පිටි එකේ තියෙන උගතිය යන්න වතුර ටිකක් දාලා හොඳට වැක්කිරෙන පදමට ගන්නවා මේ වගේ වැක්කිරෙන පදම එනකන් වතුර ටික ටික දාලා කලවම් කරගන්නවා දැන් තෝසෙ තැටියට තෙල් ටිකක් ගාලා ටිකක් රත් වෙනකන් ඉන්න ඕනේ රත් වුණාද කියලා බලන්න වතුර ටිකක් මේ වගේ ඉහලා බලන්න මං තල තෙල් ටිකක් ගාගත්තේ දැන් හැන්දෙන් ටිකක් අරන් වක් කරලා හැන්දේ අට කොටස මිශ්‍රණයේ මැදට තියලා මැදේ ඉඳලා වටේට යනකන් රවුමට කරකවන්න ගින්දර මධ්‍යම ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් තියෙන්න ඕනේ දැන් මේ වෙලාවේ හිල්ලෙන්න පටන් ගන්නවා උඩ පැත්තේ තෙත ගතිය ගිහිල්ලා වේලෙනකොට අනිත් පැත්ත දාන්න ඕනේ. අනිත් පැත්තත් විනාඩියක් එකමාරක් වගේ තියලා මේ පාට එනකොට බා ගන්නවා. මේ බලන්න තෝසේකේ හිල් හැදෙන හැටි. හිල්ලෙනකොට වාටිය පොඩ්ඩක් බුරුල් කරන්න ඕනේ මේ වගේ තෙත තියෙනවා නම්
ඒ වගේ තැන් වලට ස්පැචුලා එක දාන්න එපා. දැන් උඩ පැත්තේ තෙත ගියාට පස්සේ දෝසේක අනිත් පැත්ත හරවලා ඒ පැත්තත් පුච්චලා බා ගන්නවා. මේ වගේ ඔක්කොම දෝසෙ ටික ලස්සනට හැඩට පුච්ච ගන්න. ඔයාලට මෙහෙම කරන්නත් පුළුවන්. දෝසේක උදේට බ්ලෙන්ඩ් කරලා රෑට පුච්චන්න. පුච්චලා ෆ්‍රිජ් එකේ දාලා තියලා උදේට අරගෙන ස්ටීම් කරන්න. සෙනසුරාදා උදේට පිටියක හදාගත්තොත් රෑට දෝසෙ ටික පුච්චලා තියලා ඉරිදා උදේට කිසිම කරදරයක් නැතුව දෝසෙ ටික ස්ටීම් කරලා ගන්න පුළුවන්. ඉරිදා උදේ වරුව කෑම හදන්න යන වෙලාවත් ඉතුරුයි. අන්තිම දෝසෙ එකත් හදාගත්තා. කොහොමද ලස්සනයි නේද අපේ දෝසෙ ටික? මේ බලන්න පිටි ග්‍රෑම් 400කින් ලුකු දෝසෙ 8ක් හදාගත්තා. ඉස්සෙල්ලා මම තල් තෙල් ගාලා තඹලා ඉතුරු කරගත්තු ටික ඒකට අඹරගත්ත දෝසෙ සම්බෝලේ දාගන්නවා. මේ දෝසෙ සම්බෝලේ හදන හැටි වෙනම වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න. ඔන්න ඉතින් මං රස බලන වෙලාව මේ බලන්න මෙලෙක් ගතිය. දැන් නම් ඉතින් බඩගිනි. මේ දෝසෙ සම්බෝලෙත් එක්ක හරිම රහයි. පිටිවලින් දෝසෙ හදන හැටි ඉල්ලපු අයට ඔන්න මං කියලා දුන්නා. මේ වගේ හදලා රහ බලලා අපේ අම්මා ෆෑන් පේජ් එකට ෆොටෝ එවන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුම ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහෝම ස්තුතියි.